ജീവിതത്തെ ഹേമ പരിച്ഛേദയാക്കുമ ലസ്സനനേതത് ഹേമ പരിച്ഛേദയാക്കുമ പാവു കറുപു മിനിസ്സു തമൈ ജീവിതത്തെ സബേ വടിനാകമ ഹരിയടമ ദന്നേ മമ ജീവിതത്തെ തുകണ്ണമിൻ ബയോളജി റഹകരണ ഗുരുവരേക് അഭിമന്തനോ ഗുരു ഉത്മാൻ සයන බැක්ටීරියාවන්ගේ නරක බලපෑමකුත් තියෙනවා ඒක. කාබනික ද්‍රව්‍ය එකතු වීමෙන් දූෂණය වූ මිරිදිය ජලාශවල සයන බැක්ටීරියාවන් අධික ලෙස වර්ධනය වීමෙන් වතුර තනිකර කොළ පාට වෙනවා. නිල් පාට තිබිච්ච ජලාශය. මේ තව තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා නාගන්නකෝ. ඕම ලිව්වහම ඇති. මේ මේ මොදේ? දැන් මේක හැද්දෙනවනේ කෙලවරක් නැතුව. හරිද ඒ ඇගෙන් ටික මැරෙනවා මැරෙන ටික ගිහිල්ලා පතුලේ මොනවා වෙනවද තැම්පත් වෙනවා පතුලේ තැම්පත් වෙලා ඒ ටික ජලාශයේ පතුලේනේ ඔක්සිජන් අඩුයිනේ මතු පිට නම් ඔක්සිජන් ටිකක් තියෙන අඩු යට යටම ඒක නිර්වායු ලෙස මොනවා වෙනවද වියෝජනය වෙනවා එක කාලයකට හරි එහෙම වියෝජනය වෙනකොට හරිද H2S NH3 මර්කැප්ටින ඇමීන වගේ වායු වර්ග හැදෙනවා ඒවා මොකක් වෙනවද වාෂ්පෙලා එනවා වායුගෝලයට ඇවිල්ලා ඒවා ඔහොම ගහගෙන යනකොට සම්මෝ ගඳ නම් බේරවැවෙන් හැම එක කාලයකට බේරවැව පිස හමායන මේ සුළඟ වැදුනහම කලන්තය දිලා වැටෙනවා ඇයි බං ඇමෝනියා H2S ඒවා විස වායු හරි බේරේ ගඳ නෑරේ දැන් එතකොට මට කියන්න එහෙම ජලාශයේ සුපෝෂණය වෙන්න හේතුව මේ කාගේද ඒ වැරද්ද කෙලින්ම සයනෝ බැක්ටීරියාවන්ට දාලා ෂේප් වෙනවා දැන් මම අහනවා ඔබෙන් දැන් පරාක්‍රම සමුද්‍රය එහෙම වෙන්නේ නැත්තේ ඇයි නිල් පාටට තියෙනවනේ වතුර මෙච්චර කල් තිබුණානේ නේ තිසාවැව කලාවැව ඇයි ඒවට වෙලා නැත්තේ මේකට හේතුව මේගොල්ලන් වර්ධනය වෙන්න ඕනි කරන කන්ඩිෂන් එක අපි හදනවා. يعني මෙයාල වැඩිපුර වේගෙන් වර්ධනය වෙනවා කාබනික ද්‍රව්‍ය වැඩිපුර තියෙනකොට. මොකද ඒවා ජීර්ණය කරලා එයාට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ගන්න පුළුවන්. ඒතර ඉස්සෙල්ලා වෙලා තියෙන්නේ බේරවැවට අපද්‍රව්‍ය අපි විසින් එකතු කරලා. එකතු කළා මේගොල්ලන්ට ඕනිමට වඩා වේගෙන් වර්ධනය වෙන්න ඕනි කරන කන්ඩිෂන් එක අපි හදලා තියෙනවා. එහෙනම් ඒගොල්ලෝ වර්ධනය වෙනවා. හරි. ජනාකීර්ණ ප්‍රදේශවල තමයි යෝග වෙන්නේ. දැන් හොයලා බැලුවාම ගොඩාක් කාපන ශාලා තියෙනවානේ කොළඹ එහෙම තියෙන. ඒවයි අත හොදන සිංක් වලින් එහෙම කාණු වලට යන ඒවා. ඒ මුළු කාණු පද්ධතියම පොළව යටින් ගිහිල්ලා මතුවෙන්නේ මොකෙන්ද? බේරවැවෙන්. ඔක්කොම කුණු බේරවැවට. ඊට පස්සේ තමයි මේ ගොල්ලෝ හැදෙන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. හරිද? ඕක දැන් ටික ටික නුවර වැවටත් සිද්ධ වෙමින් පවතිනවා. දළදා මාලිගාව ගාව තියෙන නුවර වැව. දළදා මාලිගාව වටේට තියෙන එකට නම් වෙලා ඉවරයි. වටේට තියෙන පොඩි ජලාශය ඒක කොළ පාට වෙලා තියෙනවා. හරි. ජනාකීර්ණ වෙන්න වෙන්න ජලාශ මොනවා වෙනවද කියන්නේ සුපෝෂණය වෙනවා මේක සයනෝ බැක්ටීරියාවන්ගේ වැරද්දක් නෙමෙයි මිනිසාගේ වැරද්ද සයනෝ බැක්ටීරියා අධිවර්ධනය වෙන්න ඕනි කන්ඩිෂන් එක අපි මොනවා කරනවා ජලාශේ හදලා දෙනවා ඉතින් දැන් ඕකට කවුරු හරි යෝජනා කරයි ඕකේ තියෙන සයනෝ බැක්ටීරියා ටික අයින් කරමු කියලා මොනවා හරි කළා අයින් කළා කියමුකෝ වැඩක් වෙන්නේ නැහැ ඇයි ආය හැදෙනවා අර කන්ඩිෂන් එක තියෙනවා මිනිසා කියන්නේ මේ ස්වභාවික පරිසරයේ තියෙන සියලු දේවල් මොනවා කරන කෙනෙක්ද විනාශ කරලා කාල කන්නි කරලා දාන ජීවියෙක් පැහැදිලිද ඒක නැත්තම් සබාදහම තුල නැචරල් බැලන්ස් එකක් තියෙනවා හැම ජීවියෙක්ම ඕනිවට වඩා වර්ධනය වෙන්නේ නැහැ ගානකට ඉන්නවා අපි මේ ඔක්කොම මොනවා කරනවද උඩු යටි කුරු කරනවා පැහැදිලිද දැන් එතකොට කොහොමත් පෙබරවාරි මාසේ වැස්ස අඩුයි. දැන් පහුනේ පෙබරවාරිනේ. වැස්ස අඩුයි
උෂ්ණත්වය මොකද වෙන්නේ වැඩි. ඒ වුණාට මිනිස්සු කියනවා වෙනද වගේ නෙමෙයි දැන් හොඳටම උෂ්ණත්වය වැඩි කියලා. හරිද? ඒක හරි. ඇයි ඒ ඇයි හරි කියන්නේ? දැන් වෙනදට වඩා වායුගෝලයේ මොනවා වැඩිද? කාබන් ඩයොක්සයිඩ් වැඩි. එතකොට හීට් එක එළියට යන්න දෙන්නේ නැහැ. ඒක රඳවා ගන්නවා. හරි? ඒ රඳවා ගැනීම වැඩි වුණාම උෂ්ණත්වය වැඩි කාලෙට කොහොමද ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අංශකයක් විතර වැඩි. ඔහොම ගිහිල්ලා 2050 වෙනකොට අර තියෙන ග්ලැසියර් උත්තර ධ්‍රවයේ ඔක්කොම ටික දියවෙන්න ගන්නවා. දියවෙන්න ගත්තාම මොනවා වෙනවද කියන්නේ? මුහුදට ඒ වතුර ටික එකතු වෙනවා. එකතු වුණාම සාගර ජල මට්ටම ඉහළ යනවා. ඉහළ ගියාම දූපත් යට වෙනවා. යටවීමේ අවධානයේ මේ හතරවෙනි ස්ථානයේ ඉන්නේ ලංකාව. පළවෙනි ස්ථානයේ ඉන්නේ මාලදිවයින. හැබැයි ඔබ දන්නවද මාලදිවයින මීට අවුරුදු 10කට විතර කලින් මේක හඳුනාගෙන ජාත්‍යන්තර අධිකරණයක නඩු කිව්වා. මොකක්ද දන්නවද කිව්වේ නඩු? අපි වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරන කර්මාන්තශාලා එකක්වත් අපි ගාව නැහැ. චීනය, ඉන්දියාව, ඇමරිකාව වගේ රටවල් අති විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මොනවා කරනවද? පිට කරනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නේ ඒක නිසා. නමුත් එහි හානිකර බලපෑමට ලක් වෙන්නේ අපි. ඒ නිසා ලෝකේ අනිත් රටවල් මගින් අපිට බරපතල හානියක් කළා අපේ භූමිය නැති වෙලා යනවා. මේකට ලෝකේ හැම රටක්ම කාර්මිකව දියුණු රටවල් වන්දි ගෙවන්න ඕනේ. එහෙම කියලා ඒගොල්ලෝ මාලදිවයිනේ දූපත් සමූහයේ වර්ගඵලයට සමාන ප්‍රමාණයක් භූමියක් ඔස්ට්‍රේලියානු මහද්වීපයෙන් දිනාගත්තා. ඒක දැන් වටකළ කම්බි ගහලා දිනනවා. යම් දවසක මාලදිවයින යට වෙන අවදානමක් ආවොත් ඒ ඔක්කොම මිනිස්සුත් එක්ක ඒක ගිහිල්ලා ඔස්ට්‍රේලියානු මහද්වීපයේ අර ඉල්ලාගත්ත කොටසේ ස්ථාපිත කරනවා. අපි මොනවද කරලා තියෙන්නේ? අපි මාලදිවයින කරපු එක ගැන කතා කර කර ඉන්නවා. අවදානමේ හතරවෙනි තැන ඉඳලා ලංකාවේ මිනිස්සුන්ට ওই වගේ දේවල් නිකන් නිකමටවත් කල්පනා වෙන්නේ නැහැ. ඔබ දන්නවද මාලදිවයින එක සැරයක් ලෝකෙට තම් මේ අවදානෙ යොමුකරනද ඒගොල්ලෝ හිතුව ක්‍රමයක් මොකද්ද කියලා? මොනවා හරි ජල්බරියක් දැම්මහමනේ ලෝකෙ මිනිස්සු අවදානෙ යොමු කරන්නේ. ඒකලා ඒගොල්ලන්ගේ කැබිනට් රැස්වීමට කැබිනට් රැස්වීමකට ලෝකෙ සියලුම මාධ්‍ය වලට එන්න කිව්වා. සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීමට එහෙම දෙන්නේ නැහනේ. හැබැයි ඒගොල්ලන්ට කන්ඩිෂන් දැම්ම ඔබ එන්න ඕනේ විශේෂ විදිහට ලෑස්ති වෙලා. මේ කැබිනට් රැස්වීම තිබ්බේ මුහුදයට. සියලුම කැබිනට් ඇමතිවරු අරගල ඔක්කොම අර ඔක්සිජන් ටැංකි දාගෙන හරිද මුහුදයට තිබ්බේ. ඒ පාර මුළු ලෝකෙම කතා කරන්න ගත්තා මොකද්ද බම් මේ විකාරේ කැබිනට් රැස්වීම මුහුදයට. ඔව් හැමෝම කතා වෙනවනේ ඒ ඇයි මුන්ට පිස්සු හැදීගෙන එනවද කියලා. ඒ රැස්වීම කිව්වේ මොකක්ද දන්නවද? ලෝකේ සංවර්ධිත රටවල් කරන දේවල් නිසා අපිට අනාගතේ මේම් මෙහෙම තමයි ඉඳ වෙන්නේ කියලා. ලෝකේ අවධානය දිනා ගැනීම සඳහා මාර දේවල් ටිකක් මේ මිනිස්සු කළා කියනවා. හරි පොඩි රටක්, චූටි රටක්. පැහැදිලි? අපි මොනවද කරලා තියෙන්නේ? අපි කරලා තියෙන එකම දේ රැස්වීම තියපු එක විතරයි. බෙරි හන්දිලා මේ ගිරිය පුප්පගෙන බෙල්ලේ නහර එළියට පැනලා අවුරුදු 75 තිස්සේ අපි කරේ එකිනෙකාට මොනවා කරන එකද? බැන අඬ ගහන එක විතරයි. බස් වල නැගිලා බජව් දදා හරිද? ඔව් බත් පැකට් එකයි අරක්කු කාලයි අරගෙන ගිහිල්ලා ඒකේ නටලා ගෙදර එනවා. අවුරුදු 75ක් අපි කළේ. හරි. මිනිස්සු හිතුවෙත් නෑ ඒව ගැන, පාලකයෝ හිතුවෙත් නෑ. පාලකයෝ හිතුවේ බලය ගැන. මිනිස්සු හිතුවේ බලය ලබා ගත්ත අය නිකන් දෙන දේවල් ගැන. පැහැදිලිද? කාටද කියන්නේ?
ලෝකේ රටවල් හැම රටක් මෙහෙම නෑ හොඳේ හොඳම උදාහරණය මාලදිවයින ඒගොල්ලන්ට දැන් යට වුණාට ප්‍රශ්නයක් නෑ හරි ලොකේෂන් එක වෙනස් කරන්න විතරයි තියෙන්නේ ඒ භූමියට ඒගොල්ලෝ පදිංචියට තාම ගිහින් නෑ හැබැයි භූමිය ඒගොල්ලන්ට ලිඛිතව දීලා තියෙනවා කො අපි දැන් මෙහෙම මෙහෙම යට වුණොත් මේ ගම්පහ ප්‍රදේශයත් මොකද වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් වැඩි උස නෑනේ යට වෙනවා එතකොට අපි aran තියෙන ඉඩම් කෝටි ගණන් දීලා සත පහක වැඩක් නැතුව යනවා ඒ නිසා ඔයගොල්ලෝ මධ්‍යම කඳු කරෙන් පර්චස් 10ක්වත් aran තියාගන්න ඕක යට වීගෙන එනකොට නම් ගන්න හම්බ වෙන්නේ නැහැ අයියේ යට වෙනකොට පර්ච් එක කෝටි 5ක්වත් කියයි එහේ දැන් aran තිබ්බොත් අපිට පුළුවන් මොනව කරන්නද මෙහෙ යට වීගෙන යනවා නම් වැඩිපුර ඉඩම් තියෙනවා නම් මෙහෙ ගම්පහේම ටවුන් එකේම ඉඩම් තියෙනවනේ ඉඩම් ගණන්නේ ඒක ටක් ගාලා විකුණලා දාන්න පර්චස් 20ක් තියෙනවනම් 10ක් විකුණලා ඒ සල්ලි වලින් නුවරඑළිය මාතලේ හරිද නුවර අන්න ඒ වගේ ප්‍රදේශයකින් මොනවා කරනවද පර්චස් 10ක් අරන් දාන්න නුවරඑළියෙත් කොයි හරියද හෝටන් තැන්නට යන පාරේ හරිද අඹේ වෙල හරිය මරු චුවර් එකටම යට වෙන්නේ නැහැ ඔයයන් කියලා දෙන්න වෙන කෙනෙක් නැහැ. අද ගෙදර ගියාම කියන්න මෙන්න එහෙම සීන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔක කොයි කාලේ වෙයි කියලාද අදහස් කරන්නේ 2050 ඉදී. දැන් මේ කීයද යන්නේ 2024 වැත්තකම 25. තව අවුරුදු 25කදී. මම අරන් දාන්න ඕනේ නැහැ අයියේ. මට වැඩක් නැහැ හරි. බලන්න. යට වෙලා මරනත් වෙනා කිවිලානේ හම්පට්ට කියලා තමයි ඊට කලින් මැරෙනවා මේ වැඩක් නැහැ හැබැයි ඕගොල්ලන්ට එන්නේ හොඳම කාලේ වගේනේ අන්න එන ඕගොල්ලෝ අරන් දා ගන්න ඕන පර්චස් 10ක් එහෙම වුණොත් ගම්මු ගනි ඊට පස්සේ ගයි අඟල කෝටියයි කියලා හරිද ගනින් කොයි තින් අඟල් 6ක් විතර අරන් ඔන්නෝම ඉන්න වෙන්නේ හැබැයි ඒවා වැඩිය ඒ පැත්තේ උන්ට කියන්නත් එපා ඈ උන් පර්ච් එක 10000 කියන එක කෝටියයි කිය ඒට අනිද්ද වෙනකොට පැහැදිලිද පොටන් තැනට යන පාර හොඳයි මේ පාර දි පැත්තේ තියෙන අඹේ වෙලා හරි හරි උඩ පුස්සැල්ලාව එහෙම ඒ හොඳයි හරි දැන් ඕගොල්ලන් තව ඕගොල්ලන්ගේ වයසට 25ක් එකතු කරලා බලන්න. අන්නේ කාල වෙනකොට ගම්පහ ඉඩම්, මීගම ඉඩම්, කොළඹ ඉඩම්, ගාල්ල මාතර හත පහක වැඩක් නැහැ. ඉඩමට යන්න වෙන්නේ කොහමද? කිමිදුම් කට්ටලයක් දාගෙන. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ මොකද්ද? බලපෑම්. හැබැයි ඒ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑමට වග කියන්න ඕනි රටවල් වලට වෙන හානිය අඩුයි. මේක යකෝ මාර මේ අර කැකිලි රජුරන්ගේ නඩු තීන්දුව වගේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට හානිය අඩුයි. ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න දායක වෙච්චි නැති කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර නිදහස් කරන කර්මාන්තශාලා නැති චූටි රටවල් යට වෙලා අරුන් වැරදි කළා. නිවැරදි උන් ටිකක් යට වෙලා යනවා. දැන් ඒකට රණ්ඩු කළා මාලදිවයින යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා අපි වෙන වෙන ඒවට රණ්ඩු කර කර ඉන්නවා යට වෙනකන් දන්නේ නැහැ යසයි යට වෙලා යනවා නම් හරි මගේ නම නිතිකා විදුලි මගේ ඉස්කෝලේ බද්දකම කුස්තේ බාලිකා විද්‍යාලය සර් අපේ ෆුල් සිලබස් එක කවර් කරලා තිබ්බේ එතකොට අපිට පේපර්ස් ලියුවට පස්සේ ඒවට උත්තර පහසුවෙන් ලියා ගන්න පුළුවන් වුණා මම චේතන මිලන් මම ඉගෙන ගන්නේ ගාලචාන්ත ඇලෝචස් විද්‍යාලේ මම සර් මුලින්ම දැක්කේ YouTube වීඩියෝ වල ඒ මං ඕල් ඔය කාලේදී ලොකු ආසාවක් තිබ්බ මට ඒ ලෙවල් වල බයෝ කරන්න මම ඒ හින්දා චිස්ස සර්ම හොයාගෙන බයෝ ක්ලාස් එකට මගේ නම ලක්ෂ්‍ය අප්සරා මම ඉගෙන ගන්නේ ගාල සවුත්ලන්ඩ්ස් විද්‍යාලේ සාමාන්‍යයෙන් බයෝලොජි කියන්නේ ගොඩක් පාඩම් කරන විෂයක් ඒ වුණාට සර් ගණන් ක්‍රමවේදයක් එක්ක අපට ඒක අමුතුවෙන් මතක තියාගන්න
පාඩම් කරන්න ඕනේ නැහැ. මගේ නම ෂයිනි සංසලා. මගේ ඉස්කෝලේ ගාල ජනාධිපති බාලිකා විද්‍යාලය. එළවල් පටන් ගන්න මුල අවුරුද්දම වගේ සමහරු යාළුවෝ අපි මේ ක්ලාස් එකට එනකොට කිව්වා සාමාන්‍ය සිලබස් කවර් කරන්නේ නැහැ සර් පේපර්ස් අඩුවෙන් කරන්නේ. ඒ වගේ ගොඩක් දේවල් කිව්වා. ඒ වුණාට අපි අතාරින්නක දිගටම පන්ති ආවා. දැන් වෙනකොට අපි අද 2023 බැච් එකේ පන්ති ඉවර වෙන දවස. ඒ වුණාට සර් සියලුම සිලබස් එක සම්පූර්ණයෙන්ම කවර් කරලා ඉවරයි. බයොලොජි කියන්නේ හැමෝම කියන නිදිමත විෂයක්. ඒ වුණාට අපිට නම් එහෙම එකක් දැනුනේ නැහැ සර් කියවන්න විදිය. හරි මාසාවෙන් අපිට බයොලොජි කියන විෂය ගණන් පුළුවන් වුණා. සමහරලාට ඉතින් චිට් එක ලියලා යවනවා ඒ හැමදේම. සර් කිසිම චිට් එකක් මොන ප්‍රශ්නයක් වුණත් මිස් කරන්නේ නැහැ. ඒ හැම එකකටම හරියට උත්තර දෙනවා. සමහර ප්‍රශ්න ලොකු හින්දා ඉතින් චිට් එක ලියන්න බැරි හින්දා හවස නැවතිලා අපි ගිහිල්ලා ඇහුවාම සර් මොන වෙලාව ගියත් හවස වෙනකම්ම කොච්චර වෙලාව ගියත් ඒ ප්‍රශ්නේ සියුම්ම හැම දෙයක්ම කියලා දෙනවා ගැඹුරටම. මිස් කරන්න නැතුව හැම දෙයක්ම හොඳට කියලා දෙනවා. සර් වචන හසුරුවනදී කොච්චර විශේෂද කියනවා නම් සර් ඉස්සරහින් ඉගෙනුවට අපිට විහිළු කර කර උගන්වනවා. අපිට තේරෙන්නේ ඒක අපි ළඟට එලා උගන්වනවා. අපිට බයොලොජි වලට අමතරව තව විෂයන් දෙකක් තියෙනවා. ඉතින් ඒවා වල කරුණු පාඩම් කරගන්නායි බයොලොජි වල කරුණු පාඩම් කරගන්නාත් එක්ක කාල වේලාව කළමනා කරගන්නේ අපහසුයි. ඉතින් සර් ගණන් ක්‍රමවේදයත් එක්ක අපිට පන්තියේදීම මතක තියාගන්න ගොඩක් පහසුයි. ඉතින් සර් ගණන් ක්‍රමවේදේ හොඳයි. ඒ වගේම පේපර් ක්ලාස් එකේ පේපර්ස් ගොඩක් කරලා තියෙනවා. මොඩියුල් පේපර්ස් හැමදේම කරලා ඉවරයි මේ වෙනකොට. සර් සිලබස් කවර් කරන්නේ කියන ගණන් බොරුවක්. සම්පූර්ණම කවර් කරලා පේපර්ස් උත් කරලා ඉවරයි මේ වෙනකොට. බයෝ වල සීමා වෙලා නැතුව සර් අපේ ජීවිතේ ගොඩක් ඒවා කියලා දුනස් ඇකුවා. අපිට යහමකට එන්න ඕන කොහොමද ජීවිතේ පවත්වාගෙන කොහොමද මොන ශේෂ්ඨ ඉරියව්වක් අපේ අපත් මිනිස්සෙක් විදිහට ඉන්න කියලා සර් කියලා දුන්නා.